ඕනම ව්‍යාපාරයක් ලස්සනට පවත්වාගෙන යන්න මේක හොඳම උදාහරණයක්. මෙතන ඇවිල්ලා තෙල් පිරවුම් කල මිදිනී ප්‍රදේශය තමයි මේ අලුතෙන් ඕපන් වෙන්න යන ස්ථානය. මෙතන ඇත්තට නිකම්ම තිබ්බ ස්ථානයක මේ ව්‍යාපාර කුමක් වුණත් එතන මිනිස්සු එන්නේ ගොඩාක් විශේෂ මහන්සි වෙලා ගොඩක් දුර ගෙවන්න එන මිනිස්සුන්ට මේ වගේ නිර්මාණයක් දැක්කම හිත යම් අන්දමකට හිත හදාගෙන හිත ආමන කියන්නේ සහැල්ලු බවට පත් වෙනවා. ඉතින් ආයෙත් පාරක් එතන ගෙන්න ගන්න මේ වගේ නිර්මාණ ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් මොනම තැනකට ගැරජ් එකද එහෙම කියලා නෑ, අද මොනම තැනකට සැලුන් එකද ගැරජ් එකද හැම තැනකටම මේ වගේ ව්‍යාපාරික අදහස් වටිනවා. එහෙනම් මේ වගේ අපි කරපු නිර්මාණ තව රාශියක් තියෙනවා. මේ නිර්මාණ බලලා ඔබේ අදහස් තියෙනවා නම් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ මේ වගේ තව තවත් නිර්මාණ එකතු කරගන්න අපිට කතා කරන්න. ස්තුතියි. දැන් අපි ඉන්නේ මේ අගුණකොලේ තෙරුංගම හන්දිර නුදුරු ප්‍රදේශයක. මේගේ ඇත්තටම ව්‍යාපාරිකයෙක්ගේ නිවසක්. ඔහු තමයි පදිංචි වෙලා නැති මේ නිවස. මීට මාස දෙකක වගේ ප්‍රථම තමයි අපි මේ ගාඩන් එක නිර්මාණය කරේ. ඔහුට ඕනේ වුණා ඔහුගේ තියෙන මේ කාර්ය බහුල තත්ත්වයත් එක්ක වතුර දැමීමේ ප්‍රශ්න මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ඔහුට තිබ්බා. ඉතින් මේ ප්‍රශ්න පුළුවන් තරම් අවම කරගන්න අපි මේ නිර්මාණය කරේ. ඔබට පේනවා ඇති මේ ඉන්ටර්ලොකින් ඔහුගේ පිටපත් තියෙන ගරාජයට යන්න. ඊට පස්සේ ඔහුගේ පරණ ගේට් මෙතනම තියෙන්නේ. ඒ නිවසට වාහන ඇතුළු කරන්නද සම්පූර්ණ වාහන සේදීම් කටයුතු සඳහා මේ පාත් එක භාවිතා කරන්න අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔහුගේ නව නිවස තිබෙන්නේ මේ ප්‍රදේශයට වෙන්න ඉඩමේ විශාල ඉඩමක්. අපි තෝරගත්තේ කොටසක තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මීට අපි යොදාගෙන තියෙනවා බෙන්ජමිනා, පොක්ස්ටේල්, ක්‍රිස්ටිනා, නියෝන්. මේ ආදී ගාඩන් එකකට උචිත පැල රාශියක්, ඒ වගේ මේ වියලි දේශ ගුණයක් තියෙන පළාතක් තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයට තමයි මේ අයිති වෙන්නේ. ඉතින් ඒ වුණත් මේ ප්‍රදේශයේ වුණත් ඕනම නියං කාලයකට ඕනම වැසි රහිත කාලයකදී ඔරොත්තු දෙන විදිහ සාක දාලා මේ යොදාගෙන මේ විදිහේ මේ නිර්මාණයක් අපි කරලා තියෙන්නේ. ඉතින් මේට ඔබ එකින් එක ෆ්‍යූෂන් වලට ඔබට පේනවා ඇති මේ පාවිච්චි කරලා තියෙන සාක, පොක්ස් තෙල්, අරලිය, ඊට පස්සේ බැම්බුස්, නියෝන්,